අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල කණිජ තෙල් නිෂ්පාදන විශේෂ විධි විධාන සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කරයි සර්වපාක්ෂික ආණ්ඩුව ගැන අගමැතිත් සාකච්ඡාවක සජබේ මැතිවරණයක් ඉල්ලයි තායිලන්තයේ දින 90ක් ගත කිරීමෙන් පසු ගෝඨාභය ශ්‍රී ලංකාවට එයිද චීන නව දින 30ක් පුරා මහමුහුදේ ශ්‍රී ලංකාවට පැමිණෙන බවට තාමත් දැනුම් දී නැහැ වරාය අධිකාරිය කියයි චීන නැබ ගැන ශ්‍රී ලංකාවට බලපෑම් කළේ නැති බව ඉන්දියාව කියයි වසරේ ආකර්ෂණීයම දේශීය ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟ දෙකක් අද ප්‍රථමයෙන් දේශීය පුවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ සාකච්ඡාවක් පැවැත්වුණා එය සර්වපාක්ෂික ආණ්ඩුවක් ඇති කිරීම සම්බන්ධවයි එහිදී 22 ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා සර්වපාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් මේ දිනවල දේශපාලන පක්ෂ සහ විවිධ කණ්ඩායම් සිය මත ඉදිරිපත් කරමින් සිටිනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා කර අවසන්. ජාතික ජනබලවේගය සහ ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වූ පක්ෂ 10 තවමත් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර නැහැ. මේ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී සර්වපාක්ෂික ආණ්ඩුව සහ 22 ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. මෙම සාකච්ඡාවට පක්ෂ නායකින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී වුණා. සාකච්ඡාවෙන් අනතුරුව ඔවුන් මාධ්‍යට මෙලෙස අදහස් පළ කර සිටියා. සමත් ජනබලවේගී දාලා තියෙන කොන්දේසි වලට එකක නම් සර්වපාක්ෂික නේදකට එකදායි පළ කරලා. එහෙම කොන්දේසියක් ගැන නෙමෙයි අපි කතා කරේ. අපි කතා කරේ කාලවකවානුවක් තියෙන්න ඕනේ පොදු එකඟතාවයක් තියෙන්න ඕනේ අනිත් පක්ෂවල එච්චරයි කිසිම කාලවකවානුවක් නැතුව ඔහේ කවදද දන්නේ නැහැ හැමදාම මේක කරගෙන එහෙම කරන්න බෑ මොකද ජනවරමක් නැහනේ මේ ඉන්න කණ්ඩායමට ඒක තමයි අනුර කුමාර මේ මන්ත්‍රීතුමත් කිව්වේ කෙටි කාලීන අවම පොදු වැඩපිළිවෙලක් එකඟ වෙච්ච ඡන්දයක් යනකම් සර්වපාක්ෂික ආණ්ඩුවක්ද වැඩපිළිවෙලක්ද පාලනයක්ද කියන එක අපිට කතා කරගන්න පුළුවන්. මැතිවරණයකට යන්න පුළුවන් මේ තත්ත්වයට. එන අවුරුද්දේ මාර්තු මාසේ මැතිවරණයකට යන්න පුළුවන්නේ. නෑ හොඳයි සාකච්ඡාව ඉදිරි ගමන් කරනවා අපි බලමු ඉදිරි දවස්වල. අවුත්ගලගේ මතේ මහජනිය උත්තරේ මේ වෙලාවේ ඔක්කොම එකතු වෙලා ආණ්ඩුවක් හදලා ප්‍රශ්නවලට විසඳුම් දීලා කාලයක් ඇතුළත මහ මැතිවරණයක් තියලා ජනතාවට ඒගොල්ලොන්ගේ තීන්දුවනේ දෙන්න අපි අවස්ථාව දෙන්න ඕනේ. හර්සමන්දතුමා හොඳ විග්‍රහයක් කරා ආර්ථිකය කඩාගෙන වැටිල්ල ඒ වගේම රට ගොඩ ගන්න හැටි ඒකට ඒගොල්ලෝ දායක වෙන හැටි පැහැදිලි කරලා දුන්නා. දේශපාලන තත්ත්වය අනුව මන්නම් කියන්නේ දැන් රජයක් තියෙනවනේ. දැන් ඊට පස්සේ සර්වපාක්ෂිකයක් හැදෙනවනේ. ඒක කරන්න ඉඩ දෙන්න ඕනේ. මේ කකුලෙන් අඳින්න අරගයි. මොකද මේ කකුලෙන් ඇඳිල්ලෙන් ගම්වල ඉන්න අහිංසක මිනිස්සු දුක් විඳින්නේ. ඉතින් මේ ඔක්කොම එකහුවෙලා හරියට රටපාලනය කරොත් මේකක්වත් නැහැ. හරියට රටපාලනය කරපු නැතිඳනේ අරගල කාරයා. ඒකයි මං කියන්නේ. ඇමතිකන් ඇත නැත. දැන් අවුරුදු 7ක් ඉඳලා ඇමති ගන්න නැතුව ඇතනතාව මහ ජනතාව වෙනුවෙන් මම රට වෙනුවෙන් වැඩ කරනවා ඕනම දෙයක් දුන්නොත් බාර රනිල් මහත්තයා දැනට ඉන්න සුදුසු නායකයෙක් මගේ කචල් එක තිබේ වෙන කාටත් කින්න නෙමෙයි තිබේ ගෝඨාභය මහත්තයත් එක්ක විතරයි දැන් ඒක ඉවරයි සර්වපාක්ෂික ආණ්ඩුව වැඩපිළිවෙල නම් නිකන් නොකරන වෙදකමකට අර කොඳුරු හත්පත්යක් හොයන වගේ වැඩක් තමයි දැන් වෙමින් තියෙන්නේ ඒ කියන්නේ දැන් සර්වපාක්ෂික කියලා සාකච්ඡා කරාට අපිට සැකසහිත බවට පත් වෙලා තියෙනවා සැබෑ ඕනකමක් ජනාධිපතිවරයා නියෝජනය කරන ආණ්ඩුවට තියෙද කියලා මේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න ජාතික සභාව පිළිබඳව කිසිදු වැඩ සර්වපාක්ෂික ආණ්ඩුවේ මූලික රාමුවට එකඟ වෙලා තමයි එදා ජනාධිපතිතුමාට සාකච්ඡාව කතා කළේ. නමුත් මේ සර්වපාක්ෂික ආණ්ඩුවට යනවා කියන කාරණය සම්බන්ධයෙන් එකතාවයක් නැහැ. මේ සර්වපාක්ෂික ආණ්ඩුවට යනවා නම් එහි තියෙන කාරණා කරුණු කාරණා ගැන සාකච්ඡා කිරීමේ අවස්ථාවක් තිබ්බා. කොහොම වුණත් මේ සියල්ලම තව ටික දවසින් තීරණය වෙයි. බලමු එතකොට මොකද වෙන්නේ කියලා. සර්වපාක්ෂික ආණ්ඩුවකට එකතු වෙන්නේ කොහොමද මේ දූෂිතයෝ තින්න ඇද්දි? ඉස්සක් ඉන්නවා කැබිනට් බණ්ඩල කැබිනට් බෞද්ධරේ දූෂිතයනේ. ඉතින් රටේ ජනතාව මෙච්චර උද්ඝෝෂණයක් කරලා හැටන් දී දීපු ජනාධිපතිව ගෙදර යැව්වේ 68 ලක්ෂයක් තිබු 3 දෙක ආණ්ඩුවක් ගෙදර යැව්වේ. නැවත මේ දූෂිතයන් එක්ක ආණ්ඩුවක් කරන්නද? මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුයි. දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න අපි උන්ට කිව්ව වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න. ඒ වැඩපිළිවෙලට අපි කැමති නම් අපි ඉදිරිපත් වෙනවා. උන් එක්ක එකතු වෙනවා. ඒ වගේ මේකට සංශෝධන තියෙනවා නම් අපිට ඒක එකතු කරලා එන්න පුළුවන්. අපි කියනවා හැකියතාක් ඉක්මනින් සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න නැත්තම් මැතිවරණයකට යන්න මට විශ්වාස මං විතරයි වෙන එක්කෙනෙක් ගැන කියන්න බෑ හැබැයි පක්ෂයක් විදිහට තීන්දුවක් කරන්න තියනවා යන්නේ නැහැ කියලා මොකද මේ ගරා වැටෙන ආණ්ඩුවකට මුක්කු ගහන්න කිසිම කෙනෙකුට ඕමනාවක් නැහැ සර්වපාක්ෂික ආණ්ඩුව ගැන මං හිතන්නේ දැන් ආණ්ඩු පැත්තෙන් ආණ්ඩුවක් හදන්න ඕනේ කියලා කියනවා නමුත් තවම යෝජනාවල් අරමුණුවල් කාල සීමාව පිළිබඳව එහෙම පැහැදිලි සාකච්ඡාවක් ආණ්ඩුවේ පැත්තෙන් නැහැ
ඉතින් මං හිතන්නේ සර්වපාක්ෂික ආණ්ඩුව හදන්නේ මේ තිබෙන තත්ත්වයෙන් ගොඩ එන්න නම් ඒකට නිශ්චිත වූ වැඩසටහනක් තියෙන්න ඕනේ. ඒ වැඩසටහන ඉදිරිපත් වෙලා තියෙන බවක් තාම පේන්නේ නැහැ. රාජ්‍ය සේවකයන් සතිය දින පහම සේවයට කැඳවීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබෙනවා. ඉන්ධන හිඟය නිසා රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීම සීමා කර ඇත්තේ. රට තුල උත්ගත වූ ඉන්ධන අර්බුදයේ හමුවේ පසුගිය ජූලි මාස 24 වනදා සිට මාසයක කාලයක් රජයේ සේවකයන් සේවයට කැඳවීම සීමා කරමින් චක්‍රලේඛයක් නිකුත් කළා. ඒ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් කෙසේ වෙතත් මේ වන විට රට තුල ඉන්ධන අර්බුදය සමනය වී ඇති නිසා රජයේ කාර්යාල කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට අවශ්‍යතාවය මතු වී තිබෙනවා. ඒ සාමාන්‍ය ජනතාව රජයේ කාර්යාලවලින් සේවය ලබා ගැනීම සඳහා දින පහ පුරාම කාර්යාල ලෙවිත පැමිණීම හේතුවෙන් ඒ නිසා රාජ්‍ය සේවකයන් සතිය දින පහම සේවයට කැඳවීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වුණේ. රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීම සීමා කරමින් ජූලි 24 වනදා නිකුත් කළ චක්‍රලේඛයේ කාල සීමාව අවසන් වීමෙන් අනතුරුව මේ පිළිබඳ අවධානය යොමු කිරීමටයි රජයේ තීරණය කර ඇත්තේ. අදත් QR ක්‍රමවේදයට ඉන්ධන නිකුත් කිරීම සිදුවනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි ඉන්ධන පිරවුම් හලවලට දින 10කට පසු ඩීසල් ලැබී තිබුණා. එලෙස ලැබුණු ඩීසල් QR ක්‍රමවේදයේ ඔස්සේ නිකුත් කිරීමට මෙලෙස පියවරගෙන තිබුණා. මේ අතර ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා. බලශක්ති අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ඊයේ දිනට අදාළව එම පනත් කෙටුම්පත ගැසට් කර ඇති බවයි වාර්තා වුණේ. ආර්ථිකයේ තෝරාගත් විශේෂිත ශාස්ත්‍රවල තමන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් තනි තනිව ආනයනය කර භාවිත කිරීමට හැකිවන පරිදි ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත සංශෝධනය කළ බවයි වාර්තා වුණේ. ඒ අනුව ඛනිජ තෙල් ආනයනය සඳහා විධිමත් පරිදි හඳුනාගනු ලබන පාර්ශ්වයන්ට බලපත්‍රයක් ලබා දීමට හැකිවනවා. සුගිය අප්‍රේල් මාසයේ 25 වනදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අදාළ පනත සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමි වී තිබුණා. ඒ අනුව ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත් කැටුම්පත ගැසට් කර ඇති අතර එය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතයි. හිටපු ජනාධිපති ගෝටාබය රාජපක්ෂට තායිලන්තයේ රැඳී සිටින හෝටලෙන් පිටතට යන්න එපා කියලා එරට ආරක්ෂකයන්ශ දැනුම් දී තිබෙනවා. ආරක්ෂක හේතුන් මත මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. දින 90ක් තායිලන්තයේ රැඳී සිටීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවටද තොරතුරු වාර්තා වනවා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ දින තායිලන්තයේ බලාපිටත්ව ගොස් තිබෙනවා. යනුව හිටපු ජනාධිපතිවරයා තායිලන්තයේ නවාතැන්ගෙන සිටින හෝටල් කාමරයෙන් පිටතට නොයන ලෙසට එරට ආරක්ෂකංශ දැනුම් දී ඇති බවට තොරතුරු වාර්තා වනවා. පවතින ආරක්ෂක තත්ත්වය මත එම තීරණය ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ඊයේ දින හිටපු ජනාධිපතිවරයා තායිලන්තයේ ෆුකෙට් ගුවන් තොටුපළට ගොඩ බෑමට සැලසුම් කර තිබුණත් ඔහු පැමිණෙන බවට තොරතුරු අනාවරණය වීම හේතුවෙන් ගුවන් යානය බැංකොක්හි පිහිටි හමුදා ගුවන් තොටුපළක් වෙත හරවා යවා තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මේ වන විට රැඳී සිටින හෝටලයේ නම හෙලිකර නොමැති අතර ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක නිලධාරීන් ද යොදවා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ. දින 90ක කාලයක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තයේ රැඳී සිටීමට නියමිත අතර පසුව නොවැම්බරයේ ඔහු මෙරටට පැමිණීමට නියමිත බවටද තොරතුරු වාර්තා වනවා. ආන්දෝලනාත්මක චීන යුවාන් වෑන්ග් 5 නෞකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ අවධානයද යොමුව තිබෙනවා. මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම වැළැක්වීම සඳහා බලපෑම් සිදු කළ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි ඉන්දියාව පවසන්නේ. යුවාන් වෑන්ග් 5 නිසා ඉන්දියාව, චීනය හා ඇමරිකාව අතර රාජතාන්ත්‍රික අර්බුදයක් හටගෙන ඇතැයි වොෂින්ටන් පෝස්ට් වෙබ් අඩවිය පෙන්වා දෙනවා. චීනයේ යුවාන් වෑන්ග් 5 නෞකාව හම්බන්තොට වරායට පැමිණීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවට බලපෑම් සිදු කළ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ඉන්දියාව පවසනවා. නෞකාව වරායට පැමිණීම පිළිබඳව ස්වෛරී රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවට ස්වාධීන තීරණයක් ගත හැකි බවයි ඉන්දිය විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බක්චි සඳහන් කර ඇත්තේ. ඔහු මේ බව පැවසුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. නෞකාව හම්බන්තොට වරායට ළඟාවීමට නියමිතව තිබුණේ පසුගිය 11 වනදායි. එය මේ වන විට ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් නාවික සැතපු 600ක දුරකින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. නෞකාව හම්බන්තොට වරායට පැමිණීම සඳහා චීනයෙන් පිටත්ව තිබුණේ පසුගිය ජූලි මාස 14 වනදායි. එය ඉන්ධන හා ආහාර ඇතුළු අත්‍යවශ්‍යතා ලබා ගැනීම සඳහා කිසිදු වරායකට ඇතුළු නොවී මුහුදේ යාත්‍රා කරමින් පවතින කාලය දින 30ක්. චීන නෞකාව සම්බන්ධයෙන් වොෂින්ටන් පෝස්ට් වෙබ් අඩවියද තොරතුරු වාර්තා කර තිබෙනවා. නෞකාව පිළිබඳ ගැටලුව ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය හා ඇමරිකාව අතර රාජතාන්ත්‍රික අර්බුදයක් බවට පත්වී ඇති බව එහි සඳහන්. නෞකාවට
හම්බන්තොට වරායට ඇතුළු වීමට අවසර ලබා දීමෙන් ශ්‍රී ලංකාව චීනයට වැඩි සැලකිල්ලක් දක්වන බවට ඉන්දියාව හා ඇමරිකාව අදහස් කරන බවද වොෂින්ටන් පෝස්ට් පුවත් සේවය වාර්තා කර තිබෙනවා. මෙරට ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම සඳහා චීනය වැඩි සැලකිල්ලක් අපේක්ෂා කරන බවටද විදේශීය රටවල් එමගින් චෝදනා කර තිබෙනවා. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. يعني සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදෙන්න කොන්දේසි දෙකක් තියෙනවනේ. සර්වපාක්ෂික ආණ්ඩුව හැදෙන්න බෑනේ අවුරුදු ලොකු ගණන් වලට. අංක දෙක තමයි සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදෙනව නම් ඒක සඳහා වැඩපිළිලක් තියෙනවා. කණින් කොණින් කියන විදිහට වැඩපිළිල තමයි මේ අවුරුද්ද සහ ලබන අවුරුද්ද ඇතුළේ ඩොලර් බිලියන් 10ක ණයක් ලබා ගැනීම. රටේ තියෙන පොදු දේපළ මහජන සම්පත් සියල්ල විකුණා දැමීම. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු ආයතන 8ක් ඈවර කිරීම. ඌව තමයි වැඩපිළිල කියලා ඉදිරිපත් වෙලා තියෙන්නේ. මේ තනතුරු බෙදා ගැනීමේ වැඩපිල්ලක් නෙවෙයි දේශපාලනය කරන රටක් තියෙන්න ඕනේ. මේ වෙලාව මැතිවරණයක් තිබිය යුතු වෙලාවක් විදියට අපි කල්පනා කරන්නේ අපි මේ රට මෙතනින් ගලව ගත යුතුයි අපි සියලු දෙනාම එකතු වෙලා. ඒක සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දෙන්න පුළුවන් යම් සහයෝගයක් තියෙනවා නම් අපි සාධාරණ විදියට දෙනවා. හැබැයි ඒ මුවාවෙන් අපේ පක්ෂය දෙන ඒ සහයෝගය වැරදි විදියට පාවිච්චි කරනවා නම් අපිට විරුද්ධව සම්පූර්ණයෙන් නැගී සිටිනවා. ආණ්ඩුව මේ වෙනකොට සර්කස් පෙන්වනවා. මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයා සර්කස් පෙන්වන්න හරි දක්ෂයි කියලා අපි හැමෝම දන්නවා. මොකද හරවාසියෙක් කියන්නේ ඇමති කන්දිලා පර්ණ නඩේටම පර්ණ සෙට් එකකටම ව්‍යස්සා කුමන්ත්‍රණයකින් බලයට ඇවිල්ලා මේ රටේ ප්‍රශ්නේ තමයි. එනිසා මේ මර්ධනයට ලෑස්ති වෙන්න එපා. ඒ වගේම තමයි මේ අස්සේ ජාතික සම්පත් එකින් එක විකුණන්න ලෑස්ති කරලා දෙන්නේ පිමුරු පත් සකස් කරලා දෙන්නේ. මේ සර්වපාක්ෂික ආණ්ඩුව කියන එක අරමුණ ජනතාවට මේක පැහැදිලි කිරීම වැදගත්. මේකේ මොනවද කරන්නේ? කොහොමද මේකේ පරිපාලන ව්‍යුහය කොහොමද? කැබිනට් අමාත්‍යවරු පත් කරන්නේ කොහොමද? විදේශ රටවල් වලින් සහයෝගය ලැබෙන විදිහට මේ සර්වපාක්ෂික ආණ්ඩුව පිහිටුවේ විය යුතුයි. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන්. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අයිතුම්පත් කැඳවීම තීරක කර තිබෙනවා. ඒ අනුව මෙම මස 19 වනදා තෙක් අයිතුම්පත් යොමු කළ හැකි. 2022 දෙසැම්බර් මාසයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ගේ 80% පැමිණීම සලකා නොබැලීමට විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා. පාසල් දිවා ආහාර වේල සඳහා එක් සිසුවෙකුට වෙන් කළ මුදල රුපියල් 60ක් දක්වා වැඩි කර ඇති බවයි වාර්තා වන්නේ. උසස් පෙළ සමත් සිසුන් සඳහා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයේ උපාධි පාඨමාලා හැදෑරීම සඳහා වන ණය යෝජනා ක්‍රම පුළුල් කිරීමටද නියමිතයි. පසුගිය මාර්තු මාසයේ සිට ශ්‍රී ලංකිකින් 129 දෙනෙකු සරණාගතයින් ලෙස ඉන්දියාවේ ධනුෂ්කෝටි වෙත පලා ගොස් තිබෙනවා. අද දිනේද පුද්ගලයන් 10 දෙනෙකු රාමේශ්වරම් වෙත ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රශ්න කිරීමවලින් පසු පුද්ගලයන් 10 දෙනා මණ්ඩපම් සරණාගත කඳවුරට බාර දීමට නියමිත බවයි අප වාර්තාකරු පවසන්නේ. බලංගොඩ නැදුන්ගමුව ගම්මානයේ වැසියන් පිරිසක් ගම අතහැර ගිය බව වාර්තා වනවා. මේට හේතුව දිගු කලක් තිස්සේ පැවති වනාලි තර්ජනයයි. අද උදෑසනද පැමිණි අලිරංචුව ගම්වැසියන්ගේ ගොඩමඩ වගාබිම් දෙකම විනාශ කර තිබෙනවා. මෙම තත්ත්වය පිළිබඳ වනජීවී නිලධාරීන් දිගින් දිගටම දැනුවත් කළද මේට නිසි විසඳුමක් තවමත් නොදුන් බවටයි ගම්වාසීන් චෝදනා කරන්නේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේදී ආරක්ෂිත වැටක ගැටීමෙන් මොටරත්‍යක් අනතුරට ලක්ව තිබෙනවා. එහි ගමන්ගත් රෝගී කාන්තාවක් අනතුරින් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. රියදුරට නින්ද යාම හෝ අධික වේගය මෙම අනතුරට හේතුව බවට පොලිසිය සැක පළ කරනවා. වැඩිදුර පරීක්ෂණ දක්ෂිණ අධිවේගී ගැලනිගම රථවාහන කොට්ටාශය මගින් සිදු කරනු ලබනවා. ලොරි රථයක් පෙරළී යාමෙන් බරපතල තුවාල ලැබූ රියදුරු සහ සහායකයා ගම්පොළ රෝහලට ඇතුළත් කර තිබෙනවා. අම්බලුවාව වත්තේ කඩේ ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත්තේ වේගය පාලනය කර ගැනීමට නොහැකිවීම හෝ නින්ද යාම අනතුරට හේතු වන්නට ඇතැයි පොලිසිය පවසනවා. ජනාධිපති සමාව ඉල්ලීමට අදාළ ලේඛනවලට දැනට බන්ධනාගාරගතව සිටින රංජන් රාමනායක අත්සන් තබා තිබෙනවා. අදාළ ලේඛන ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට කටයුතු කරන බවයි නීතිඥ දිනේෂ් විධානපතිරණ සඳහන් කළේ. දැනට බන්ධනාගාරගතව ඉන්න හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ දඩුවම සම්බන්ධයෙන් ජනාධිපති සමාව ඉල්ලීමට අදාළ ලේඛනවලට අත්සන් ගැනීම තමයි අද සිද්ධ කරේ. එතකොට අපි බලාපොරොත්තු වෙනවා ඒ ලේඛන ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන්නත්, ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයට අදාළ ලිපි ටික යොමු කළා එතුමාට හැකිකමනින් ජනාධිපති සමාව ලබා ගැනීමට අදාළ කටයුතු සිද්ධ කරන්න. අපි හිතනවා බොහොම මාසයක් ඇතුළත වගේ ඉටත් අඩු කෙටි කාලයක් තුළ මේ කටයුතු අවසන් කරගන්න.
වසරේ ආකර්ෂණීයම දේශීය ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟ දෙකක් අද පැවැත්වීමට නියමිතයි. අද පසුර තුනේ සිට තරඟවල සියලුම තොරතුරු සියත ටීවී ඔස්සේ ඔබට සජීව ලෙස නැරඹිය හැකියි. වසරේ ආකර්ෂණීයම දේශීය ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟ දෙකක් අද පැවැත්වීමට නියමිතයි. පසුවර තුනට ආරම්භ වන පළමු තරගයේ පැවැත්වෙන්නේ අශාන් ප්‍රියංජනගේ නායකත්වයෙන් යුත් ග්‍රේස් කණ්ඩායම සහ දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ග්‍රීන්ස් කණ්ඩායම අතරයි. තවත් තරගයක් අද රාත්‍රී 7:30ට ආරම්භ වෙනවා. ඒ චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් බ්ලූස් කණ්ඩායම සහ කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් රෙඩ්ස් කණ්ඩායම අතරයි. තරඟ සියල්ල පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන්නේ චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් බ්ලූස් කණ්ඩායමයි. රෙඩ්ස් ග්‍රීන් සහ ග්‍රේස් කණ්ඩායම් පිළිවෙලින් දෙවන තුන්වන සහ සිව්වන ස්ථානයන්වල රැඳී සිටිනවා. තරඟවලියේ සියලුම තරඟ මෙවර නිල විකාශකත්වයේ දරන සියත ටීවී ඔස්සේ අද පසුර තුනේ සිට ඔබට නැරඹිය හැකි. තරඟවලියේ අවසන් මහා තරඟයේ පැවැත්වෙන්නේ ලබන 15 වනදායි. ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. ප්‍රවෘත්ති අවසානයේ සවස විකාශය වූ ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය. මේක සරුංගල් වාරය. ගාලුමෝද රහසේ පාට පාට සරුංගල් දක්නට ලැබෙනවා. හැබැයි මීට වසර කිහිපයකට පෙර වගේ නෙවෙයි දැන්. සරුංගල් අඩුයි. ගාලුමෝද රහසේ ඇති සරුංගල් බොහොමයක් චීන සරුංගල්. චීනෙන් තමයි ආනයනය කරන්නේ. වෙසක් කාලයට වෙසක් කූඩු, වෙසක් ලාම්පු විතරක් නෙවෙයි අපේ ජාතික කොඩිය, බෞද්ධ කොඩිය පවා මේඩින් චයින වෙලානේ එන්නේ නේද? දැන් අපේ රටත් සරුංගලයක් වගේ. හරියට ඉහළ අහසේදී නූල කැඩිලා ගිය සරුංගලයක් වගේ. ඔහේ පාවෙලා ගිහින් කොහේ වැටෙන්න යනවද කියලා හිතාගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. හැබැයි අපට පෙනුනට නූල කැඩිලා වගේ කියලා, ඔහේ පාවෙනවා වගේ කියලා ඇත්ත ඊට වෙනස්. සමහරුන් නම් කියන්නේ දැන් ශ්‍රී ලංකාව කියන පාට පාට ලස්සන සරුංගලයේ නූල තියෙන්නේ ජනාධිපති රනිල් අතේ කියලා. තවත් සමහරුන් නම් කියන්නේ ජනාධිපති රනිල් ඔය නිච්චි ගහනවා වගේ පෙනුනට සරුංගලයත් එහෙන් මෙහෙන් ඉහළ අහසේ කූරියා ගහනවා, උඩ යනවා, පහළ යනවා වගේ පෙනුනට ඇත්තටම නූල තියෙන්නේ තාම රාජපක්ෂලා අතේ කියලයි. රාජපක්ෂලා අතේ තියෙන්නේ ඇත්තටම චීන නූල කියලා තමයි බැලූ බැල්මට පේන්නේ. ඒකට හොඳම උදාහරණේ චීන නැව යුවාන් වැන් 5 නෞකාව. මේ නැවට එන්න දෙන්නේ නැත්නම් IMF ණයට සහය දෙන්නේ නැහැ කියලා චීනය රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් දන්වලා තියෙනවලු. ඇත්තටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලේ ප්‍රධානතම සාධකය චීනය. මොකද අපේ ප්‍රධානතම ණය හිමියා චීනය. අප සම්පූර්ණයෙන් අරගෙන තියෙන ණය ප්‍රමාණයෙන් 15%ක්ම චීන ණය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට චීනය කැමති වෙන්නම අවශ්‍යයි. ඒ නිසා තමයි චීනය කියන්නේ නැවට එන්න දෙන්නේ නැත්නම් ආර්ථික අර්බුදයේදී චීන සහය ගැන දෙපාරක් ලංකාවට හිතන්න වෙනවා කියලා. අන්තර්ජාතික ගවේෂක වෙබ් අඩවියකට අනුව මේ නැව දැන් ක්‍රමක්‍රමයෙන් ලංකාව දෙසට යාත්‍රා කරමින් සිටිනවා. එන්නේ සෙමෙන් සෙමෙන් බව තමයි වාර්තා වන්නේ. මේ චීන යුවාන් වැන් 5 අධිතාක්ෂණික නෞකාව තවම හම්බන්තොට වරායට ඇතුළු වෙලා නැහැ. මේ වගේ නැවක් ලංකා වරායට එනවා නම් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හාබ මාස්ටර්ගෙන් අවසර ගන්න අවශ්‍යයි. නමුත් තාම චීන නෞකාව එවැනි නිල ඉල්ලීමක් කරලා නැහැ කියලයි හාබ මාස්ටර් කියන්නේ. ආයෙත්ින් අවසර නැතුව ඇතුල් වුණා කියලා චීන නැවට ගහන්නේයි නේද? අප දුටුවා කවුදෝ මන්ද පුවත්පතකට කියලා තිබුණා අවසර නැතුව හම්බන්තොට වරායට ආවොත් අපට ඒ නැවට ගහන්න අවසර තියෙනවා කියලා. ගැහුවොත් ගහලා තියේවි කියලා තමයි ඉතින් අපට නම් කියන්න තියෙන්නේ. ඇත්තටම නූල රාජපක්ෂලා අත තිබ්බත්, ජනාධිපති රනිල් අත තිබුණත් ශ්‍රී ලංකාව කියන සරුංගලය දැන් අහසේ කොපමණ දුරක් යන්න ඕනෙද නැද්ද? දැන් ඇති උඩ ගියා සරුංගලය බාලා බිම තියමු කියලා දැනට නම් තීරණය කරන හයිය තියෙන්නේ චීනයට.
චීන ණය උගුල්වල හිරවුණු බොහෝ රටවලට ඔය කල තමයි ගිහින් තියෙන්නේ. දැන් අප යෝජනා කරන්න හදන කාරණය ඔය පාර්ලිමේන්තුවට හරි වැදගත්. මේ රටේ රටවැසියන්ටත් හරි වැදගත්. ඔය 20ද 22ද 21ද මොකක්ද මන්ද ගේන්න හදනවනේ නේද? විජේදාස රාජපක්ෂට අනුව ඒක හොඳ ජයග්‍රහණයක් වෙනවලු. දැන් බලන්නකෝ නෙළුම් කුළුණ, හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ, හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව. මේවා හදන්න පෙර කැබිනට් අනුමැතිය ගත්තනි. නමුත් කැබිනට්ටුව කියන්නේ එදා රාජපක්ෂලගේ ගෙදර මැදසාලේ නිකන් ලී කැබිනට් එක වගේනේ නේද? ඔය අද කයිවාරු ගහන සමහර අය එදා එහෙමයි සර් කියනවා හැරෙන්නට මහින්දට, ගෝඨාභයට, බැසිල්ට විතරක් නෙමෙයි නාමල්ටත් එහෙමයි බේබි කියලා තමයි කිව්වේ. දැන් ඇත්තටම මේ වගේ අතිවිශාල මහා ණය ව්‍යාපෘති මින් ඉදිරියටත් කුමන හෝ රජයක් යටතේ ආරම්භ කරන්න පුළුවන්, ආරම්භ කරන්න හදනවා. දැන් වහාම මේවායේ ඵල ප්‍රයෝජන මොනවද කියලා විමසන්න පුළුවන් ක්‍රමයක් හදන්න ඕනේ. හුදෙක්ම කැබිනට් අනුමැතිය මත මේ රට තවදුරටත් ඉදිරියට යනවා නම්, ඒසා විශාල ව්‍යාපෘති කැබිනට් අනුමැතිය මත ක්‍රියාත්මක වෙනවා නම්, ආයි ඉතින් ඔය රෑට රෑට පාට පාට බල්පේන නෙළුම් කුළුණුම තමයි හැදෙන්නේ. මේ අලුත් ක්‍රමයේ සඳහා ඉතා ඉහළ ශක්තිමත් සිවිල් බලවේගයක් නිර්මාණය කරන්නට අවශ්‍යයි. අඩුම ගානේ අධිකරණයට අරගෙන ගිහිල්ලා අධිකරණ ක්‍රියාවලියක් තුළ මෙවැනි මහා දැවැන්ත ව්‍යාපෘති ප්‍රශ්න කරලා රටට අත්වන ප්‍රයෝජනයක් නැත්නම් වහා නතර කරන්න පුළුවන් ශක්තිමත් නීතියක් ඔය අලුතින්ගෙන ව්‍යවස්ථා සංශෝධනය තුළට දාන්න කියලා අද ටෙලිවැකියෙන් ඉල්ලනවා. විශේෂ ව්‍යාපෘති අනිවාර්යයෙන්ම ගිවිසුම් ගතවීමට ප්‍රථම ජනතාවට සම්පූර්ණයෙන්ම දැනගන්නට පුළුවන් විවෘත ක්‍රමවේදයක් නිර්මාණය කරන්න. එහිලා මාධ්‍ය වගකීමත් අතිශය ඉහළයි. නිර්දය ලෙස නිවැරදිව ප්‍රශ්න කොට යථාර්ථයේ ජනතාව හමුවේ තබන තැනට අප මාධ්‍යත් යා යුතුමයි. නැත්නම් ඊළඟ මැතිවරණයකදීත් කැලණි ගං පතුල දෙබෑ කරගෙන එන ණය ගැනම කතා කළොත් මේ රට විනාශ කිරීමේ සාපේන් මාධ්‍ය අපටත් මිදෙන්න බැරි බව අද ටෙලිවැකියෙන් මතක් කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.